ප්‍රසන්න දවසක් හැම දෙනාටම. අද දවසේත් ඔබ අපි හමුවෙන්නේ වල්පල රාහුල ආයතනයේ පාංශු YouTube නාලිකාව ඔස්සේ පැවැත්වෙන මාසික සාකච්ඡාව සත්‍යෝදය කෘතිය පිළිබඳව කරගෙන යන සාකච්ඡාවේ හතරවැනි සාකච්ඡාව. මේ සාකච්ඡා මාලාවේ සහ මෙතෙක් පාංශු මාධ්‍ය ඔස්සේ කරන ලද සාකච්ඡා වගේම රාහුල ආයතනය මගින් කරගෙන යන වැඩසටහන් යන සියල්ලෙහිම ඉතාම ගැඹුරින් තිබෙන අදහස් ප්‍රමාණයක් තියෙනවා. ඒ තමයි මේක තමයි සත්‍යය, මෙයම සත්‍යයයි, මෙයම පිළිගත යුතුයි කියන අදහසට යන්නේ නැතුව අපි හැමෝම විවෘත වෙමින්, ප්‍රශ්න කරමින්, පරීක්ෂා කරමින් වඩා අපි ඉස්සරහට යන්නේ කොහොමද, අපි හිතන විදිහ වඩා දියුණු කරගන්නේ කොහොමද, යමක් දෙස බලන විදිහ වර්ධනය කරගන්නේ කොහොමද කියන එක. එතකොට මේ සත්‍යෝදය සාකච්ඡා මාලාව තුළත් ඔබට ඒ ලක්ෂණය ඒ විදිහටම දකින්න පුළුවන්. ඉතින් අද දවසේත් අපේ සාකච්ඡාවේ සාකච්ඡාව පෝෂණය කරමින් සම්බන්ධ වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන සහ මහාචාර්ය උඩුහාවර ආනන්ද හාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේ ඉතාම ආදරෙන් අපි පහුගිය මාසේ අපිට හමුවෙන්න අපහසු වුණා. යම් යම් දෙනා කතා කළා හාමුදුරුවනේ ඇයි වැඩසටහන මේ සැරි නැද්ද කියලා. ඉතින් මම හිතන හැමෝම සතුටු වෙයි මේ වැඩසටහන අපහු සැරයක් කියන එක. ඉතින් අපේ සාකච්ඡාව සත්‍යෝදී මහාචාර්ය වල්පල රාහුල හාමුදුරුවෝ මේ වසර 90කට වගේ පෙර ලියන ලද ඒ කෘතිය ඇසුරින් කරන සාකච්ඡාවේ හාමුදුරුවනේ අද දවසේ මාතෘකාව ඒක මොකක්ද කියන එකත් ඊළඟට ඒ සාකච්ඡාව කොහොමද අපි මේ වර්තමාන සමාජයට අදාළ වෙන්නේ කොහොමද කියලත් හාමුදුරුවෝ අපිට පටන් ගන්න පුළුවන් නම්. ඔව්, සීල දෙනාටම සුබ දවසක්. අපි සත්‍යෝදය සාකච්ඡා මාලාවේ මං හිතන්නේ මේක හතරවෙනි සාකච්ඡාව. එතකොට සත්‍යෝදය කෘතියේ සඳහන් වෙන විදිහට ත්‍රිවිධ රත්නය සහ ධර්ම සංනිවේදනය කියලා අපි මාතෘකාව සංස්කරණය කරලා තියෙනවා. එතකොට අපි මෙතන කතා කරන්නේ ඒ මාතෘකාව යටතේ රාහුල හාමුදුරුවෝ මතු කරන කාරණා සහ ඒක කොහොමද වර්තමාන සමාජයට අදාළ කරගන්නේ කියන එක. දැන් මේකෙදි මේ තුන්වෙනි මාතෘකාව යටතේ මූලික වශයෙන්ම රාහුල හාමුදුරුවෝ නම් කරලා තියෙන්නේ මේක ත්‍රිවිධ රත්නයට කරන අපහාසයක් විදියට. එතකොට මේ මාතෘකාවේ අන්තර්ගතයේ සාකච්ඡා කරන ප්‍රධාන කාරණයක් තමයි ඒක. එතකොට දැන් මෙතන අපි මේ මාතෘකාවේ අන්තර්ගතයට ගියොත් එහෙම අපි දල වශයෙන් මතුපිටින් සලකා බැලුවොත් බහුල වශයෙන්ම මෙතන ප්‍රශ්න කරන්නේ ලංකාවේ ඒ වෙනකොට දැන් මං හිතන්නේ පොත ලියවෙන අවධිය වෙනකොට වගේම වර්තමානයේ වෙන විට වර්තමාන ඊටත් වඩා ප්‍රබල විදියට ධර්ම සංනිවේදනය නැත්නම් ධර්ම දේශනා පැවැත්වීම සහ ධර්ම සාකච්ඡා ධර්මයේ සම්බන්ධ වැඩසටහන් හුඟක් බහුලව තියෙන පරිසරයක්. එතකොට ලංකාව තරම් මං හිතන්නේ බණ අහන බණ කියන රටක් ලෝකෙම නැතුව ඇති. ඒ කියන්නේ දැන් සියලුම මාධ්‍ය වල ධර්මදේශනා විකාශනය වෙනවා. ඊට අමතරව ධර්මදේශනා සඳහාම වෙන්නු මාධ්‍ය ආයතන තියෙනවා. ඊට අමතරව පුද්ගලික මට්ටමින් YouTube, Facebook ඒ වගේ විවිධ දේවල් හරහා ධර්ම සංනිවේදනය වෙන පොත්පත් පත්‍රිකා සමාජ මාධ්‍ය ප්‍රධාන වශයෙන්. එතකොට මේ පරිසරය තුළ මෙවැනි ධර්මය පිළිබඳව සාකච්ඡා කරන සහ මෙවැනි පරිසරයක් තුළ මේ අපරාධ කොහොමද වර්ධනය වෙලා තියෙන්නේ කියන එක රාහුල හාමුදුරුවෝ ප්‍රශ්න කරන එක කාරණයක්. එතකොට මේ තරම් ධර්මයේ සංනිවේදනය වන සමාජයක ඇයි මේ තරම් අපරාධ වර්ධනය වෙලා තියෙන්නේ කියන එක. ඊළඟට දෙවැනි එක තමයි රාහුල හාමුදුරුවෝ මේ ධර්ම දේශනාවල මූලික අරමුණ ගිලිහි ගිය ආකාරය ගැන කතා කරනවා. දැන් එතවශයෙන්ම අපිට පේනවා මුල් අවධියේ සිටම ධර්මදේශනා පැවැත්වීමේ මූලික අරමුණ වුණේ
පුද්ගලයා තුළ සමාජ සදාචාරය, පුද්ගල සදාචාරය හා සමාජ සදාචාරය ගොඩනැගීමත් ඒ පදනම් කරගෙන විමුක්තිය සාක්ෂාත් කිරීම. ඒක තමයි බුදුදහමේ කේන්ද්‍රීය අරමුණ. ඒ කියන්නේ එතකොට මේ බුදුන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය සමාජගත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ එකක් පුද්ගලික හා සමාජීය වශයෙන් වඩා යහපත් සංස්කෘතික සහ සදාචාර සම්පන්න මිනිසෙක් නිර්මාණය කිරීම. ඊට අමතරව අධ්‍යාත්මික පාරිශුද්ධත්වය, අපි ඒකට විමුක්තිය කියනවා, නිවන කියනවා. එතකොට මේ කියන අරමුණු තමයි, අරමුණු දෙකයි මේ ධර්ම සංනිවේදනයේ තිබුණේ. එතකොට ඒ අරමුණ වෙනුවට පස්සේ කාලෙදී පටු පරමාර්ථවලට ගිහිල්ලා තියෙනවා. රාහුල හැඳුරෝ මෙතන ප්‍රශ්න කරන එකක් තමයි, දැන් මේ හුඟක් ධර්ම දේශනා පවත්වන්නේ යම්කිසි ලෞකික අරමුණක් ඇතුව. ඒ කියන්නේ සමහර වෙලාවට ඒවා ආදායම් උපයා ගැනීම මාර්ගයක් ඇටියට, එහෙම නැත්නම් ගොඩනැගිලි ඉදිකිරීම සහ ඒ භෞතික ඉදිකිරීම වලට ආධාර උපකාර ලබා ගැනීම කියන වෙනත් පරමාර්ථ ඇතුව තමයි මේ ධර්මදේශනා සංවිධානය කරන්නේ කියන එක රාහුල හැඳුරෝ ඒක ප්‍රශ්න කරනවා වගේ, මේක වැරදි ක්‍රියාවක්. ඊළඟට රාහුල හැඳුරෝ මෙතන තුන්වෙනි කාරණේ හැටියට ප්‍රශ්න කරන ඉතා වැදගත් දෙයක් තියෙනවා. මේ ශාසනය කියන්නේ මොකක්ද කියන එක මේ සත්‍යෝදී පොතේ තුන්වෙනි මාතෘකාව යටතේ ප්‍රශ්න කරන ඉතාම වැදගත් කාරණය තමයි මේ ශාසනය කියන්නේ කුමක්ද කියලා. දැන් මේකට රාහුල හැඳුරෝ ඇත්තර වශයෙන්ම කියන්නේ, අර පොදුවේ අපි දන්නවා සබපාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඊතම් බුද්ධාන ශාසනං. ඒතර මේක තමයි බුදුවරුන්ගේ අනුශාසනය සහ ශාසනය කියලා ගන්නේ අපි. ඒතර මෙතන සම්පූර්ණයෙන්ම රාහුල හැඳුරෝ කියන්නේ මේ ශාසනය කියලා කියන්නේ කිසියම් ආධ්‍යාත්මික වැඩපිළිවෙලක්, අධ්‍යාත්මික දියුණුව කේන්ද්‍ර කරගත්ත ක්‍රියාකාරකම් පද්ධතියක් තමයි ස්ථිරයි. ඒතර මේ ශාසනය කියලා කියන්නේ වර්තමානයේ වෙනකොට මේ ශාසනය කියන එකේ අර මූලික අර්ථය ගිලිහිලා ගිහිල්ලා ඒ ආධ්‍යාත්මික අර්ථයට වඩා වෙනත් තවත් මේකට ඒක රාශි කරගෙන තියෙනවා. ඒ කියන්නේ භෞතික ගොඩ නැගිලි, ඊට පස්සේ ආරාමික දේපල, භික්ෂූන් වගේම සංවිධාන, මේ ඔක්කොම එක රාශි කරලා ශාසනය කියලා උගාක් පුළුල් මාතෘකාවක් බවට පත් කරගෙන තියෙනවා. රාවුල හැඳුරෝ කියන්නේ ඇත්ත වශයෙන්ම මේ එකතු කිරීම නෙවෙයි ශාසනය කියලා කියන්නේ, අර මූලික හරය. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ශාසනය කියලා කියන්නේ මේ අර සබපාපස්සකරණං කියන ගාථාවෙන් ඉදිරිපත් කරපු ඒක තමයි, ඒ දර්ශනය තමයි, ඒ චින්තනය තමයි නිවැරදි ශාසනය කියන එකකින් අදහස් කරන්නේ. එතකොට ඒ නිසා ධර්ම සංනිවේදනය භෞතික ඉදිකිරීම සඳහා ආධාරකයක් හැටියට යොදා ගැනීම වැරදි කියන එක රාහුල හැඳුරෝ මෙතන ප්‍රශ්න කරනවා. එක එක කාරණේ. එතකොට ඒකෙන් වෙන්නේ අර ධර්ම සංනිවේදනයේ සැබෑ අරමුණ ගිලිහිලා යනවා කියන්නේ. ඊළඟට රාහුල හැඳුරෝ මේකෙදි තවත් ප්‍රශ්න කරන එකක් තමයි මේ ධර්ම සංනිවේදනයේ කේන්ද්‍ර කරගෙන විහාරස්ථානවල තිබුණු අර සාමකාමී පරිසරයේ බිඳ වැටීම. එතකොට ඒ යුගයේ සාපේක්ෂව ගත්තොත් මේ යුගයේ ඔය ධර්මදේශනා පින්කම් මූලික කරගෙන විවිධ සල්පිල් නැටුම් ගැයුම් වැයුම් ඒ වගේ දේවල් ඒ කාලේ සංවිධානය වෙලා තිබිලා තියෙනවා. එතකොට ඒවා තමයි රාහුල හැඳුරෝ ප්‍රශ්න කරන්නේ. එතකොට මේ විහාරස්ථානයක් කියන්නේ සාමකාමී පරිසරයක්. එතකොට මේ විහාරස්ථානයේ ඇතුළට ගියාම මේ ඒ විහාරස්ථානයේ ගෝසාකාරී පරිසරයක තියෙන්නේ නම්, ඒ කියන්නේ ඒකේ සාමකාමී පරිසරයට සහය වෙන දේවල් ඒකේ දකින්න ලැබෙන්නේ නැත්නම් එතන විහාරස්ථානයක් කියලා අපිට ගන්න බෑ කියන එක රාහුල හැඳුරෝ ප්‍රශ්න කරන්නේ. අනිත් පැත්තෙන් ඉතින් වැදගත් දෙයක් තවත් මේකට එකතු කරනවා හැඳුරෝ, මේ වර්තමානයේ කරන පින්කම් බොහෝ දුරට අර සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්මයට ඇතුළත් වෙනවායි කියන එක. ඒ නිසා මේකෙන් බලප මේ කරන වැඩවලින් මේවා ඇත්තටම සීලබ්බතයක් කරගෙන තියෙනවා. ඒකට මේවා ඇත්තටම මේ කරන නැටුම් ගැයුම් වැයුම් මේ ලෞකික අරමුණු කේන්ද්‍ර කරගත් පුද පූජා වගේ දේවල් සීලබ්බතයක් හැටියට තමයි විස්තර කරන්නේ. එතකොට කෙටියෙන් සීලබ්බත කියන්නේ සීලබ්බත කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම දැන් සංයෝජන ධර්මවල එකක්නේ. සීලබ්බත කියන එකේ මූලික වශයෙන් අදහස් කරන්නේ ඇත්තටම විමුක්තිය සාක්ෂාත් කිරීම සඳහා ඒ වෙනත් මේ විමුක්තිය කියන එක අධ්‍යාත්මික දියුණුව පදනම් කරගත් එකක්නේ. එතකොට අපි ගත්තොත් එහෙම බුදුදහමට අනුව ගත්තොත් එහෙම ආර්යශ්‍රාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වර්ධනය කිරීම තමයි කේන්ද්‍රීය අරමුණ වෙන්නේ. ඒතකොට එයින් ඔබට ගිහිල්ලා
අර බාහිර වත් පිළිවෙත් වලින් බාහිර පුද පූජා වලින් විමුක්තිය සාක්ෂාත් කරන්න පුළුවන් කියන විශ්වාසය සහ ඒක ඒතුර ඒ පිළිගැනි. දැන් එතකොට ඒක අපිට ඒ වගේ ලෞකික අරමුණු තියෙන්න පුළුවන්. නමුත් විමුක්තිය ලැබෙනවා කියන. දැන් අපි උදාහරණයක් ඇටියට අපි ගිමුකෝ පුද පූජා වලින් විමුක්තිය ලබන්න පුළුවන් කියන විශ්වාසය. ඒව තමයි මෙතන සීලබ්බත කියන එකෙන් කියන්නේ. එතකොට ඒව අර දැන් ඕක සාම්ප්‍රදායික විශ්වාස මේ විග්‍රහ කරනකොට කියනවා තත්කාලීන ಭಾರತයේ තිබුණු අජෞත ග්‍රෝහුත. ඒක විතරක් නෙමෙයි මේ දැන් උනත් අපි කරන යාග හෝම පුද පූජාවත් පිළිවෙත් මේවා හුඟක් ඒවා විමුක්තියට අද විමුක්ති මාර්ගය නෙවෙයි. විමුක්ති මාර්ගයෙන් පරිබාහිරව තියෙන. ඉතින් රාවල හැමදෙරෝ ප්‍රශ්න කරන්නේ මේවා ඇත්තටම මේ ධර්මදේශනා ධර්මසන්නිවේදනය ලෞකික අරමුණු වෙනුවෙන් යොදා ගැනීම. ඒ කියන්නේ මුදල් ඉපැයීම වෙනත් ලාභ ප්‍රයෝජන සඳහා මේ ධර්මසන්නිවේදනය භාවිතා කිරීම සාවද්‍යයි කියන එක. එතකොට මේ මේ සියල්ලම අවසානයේ සමාලෝචනය කරාම රාවල හැමදෙරෝ කියන්නේ මේ ලාභ ඉපැයීම සඳහා ධර්මදේශනා පැවැත්වීම එහෙම නැත්නම් වෙනත් පටුව පරමාර්ථ ජනප්‍රියත්වය කීර්තිකාමය දේශපාලන අරමුණු එතකොට ওই විදිහේ නොයෙකුත් විදිහේ අර මූලික අරමුණු දෙකෙන් බැහැරව මූලික අරමුණ තමයි සදාචාර ප්‍රවර්ධනය කිරීම. සදාචාර ප්‍රවර්ධනය කිරීම සාර්ථක වෙලා නැහැ කියන එක රාහුල හැමදෙරෝ ප්‍රශ්න කරනවානේ. ඒ කියන්නේ මෙච්චර බණ කියන රටක මිනිස්සු සදාචාරමය වශයෙන් පිරිහුණේ කොහොමද කියන එක පිළිබඳ ප්‍රශ්න. ඒතකොට ඒ සදාචාර ප්‍රවර්ධනය කිරීම තමයි ධර්ම සංනිවේදනයේ එක අරමුණක්. ඒ කියන්නේ පුද්ගලයා හා සමාජයේ සදාචාර සම්පන්න කිරීම. ඒ පුද්ගලයා හා සමාජයේ සදාචාරමත් ජීවිතයකට පෙළඹවීම, දැනුවත් කිරීම කියන එක. එතකොට ඒ සමාජය තුළ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වර්ගවාදය, ජාතිවාදය, ආගම්වාදය වගේ ඒවා ඊළඟට හොරකම, වංචාව, දූෂණය, අපයෝජනය වගේ ඒවා දුර්වලතානේ මානව සමාජයක. එතකොට ඒ කියන දුර්වලතා බැහැර කිරීම සඳහා තමයි ධර්ම සංනිවේදනය කළ යුත්තේ. එතකොට එවැනි මූලික සදාචාරයක් ගොඩනැගීම පුද්ගලයා තුළ සහ සමාජයේ. දෙවැන්න තමයි ඉතාම උතුම් කොට සලකන අරමුණ තමයි බුදුදහමේ ඉදිරිපත් කරන විමුක්තිය. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා වර්ධනය කළ විමුක්තිය සාක්ෂාත් කිරීම. ඒක තමයි කේන්ද්‍රීය අරමුණ ධර්ම සංනිවේදනය. ඉතින් මේ දෙකෙන් මේ අරමුණු දෙකෙන්ම බැහැර වෙලා මුදල් ඉපැයීම එකයින් අරමුණු කර ගැනීම. ඊළඟට මේ ලාභ ප්‍රයෝජන ලබා ගැනීම. කීර්ති කාමය. ඊට පස්සේ දැන් ධර්ම සංනිවේදනයේ අද හුඟක් දේශපාලන අරමුණු වලටත් යොදා ගන්නවානේ. ඒ දේශපාලන අරමුණු වලට යොදා ගැනීම. ඒතකොට ධර්ම සංනිවේදනයේ තුල ජාතිවාදී, ආගම්වාදී, කුලවාදී ඇවිස්සීම කියන එක. සමාජය තුළ අරමුද ඇතිවන ආකාරයේ අදහස් ප්‍රකාශ කිරීම වගේ දේවල්. එතකොට මෙන්න මේ කියන පටු පරමාර්ථ වලින් තොරව සැබෑ ධර්ම සංනිවේදනය තුනුරුවන්ට කරන ගෞරවයක්. එතකොට අර පටු පරමාර්ථ වලින් යුක්තව කරන ධර්ම සංනිවේදනය මේ තුනුරුවන්ට කරන අගෞරවයක්. දෙකයි අවුල හැමදෙරෝ මේ කෘතියේ ආරම්භයේදීම සඳහන් කරන්නේ. මම හිතනවා මේක හොඳ ප්‍රශ්නයක් මතු කරනවා. දැන් මේ කෘතිය ලියවෙන්නේ 1930 නේද 32 34 වගේ. ඒ කියන්නේ දැනට අවුරුදු 90කට 80 එනේ ඒ වගේ කාලයක්. එතකොට ඒ කාලෙත් හාමුදුරු කතා කරනවා මේ තරම් බණ කිව්වට සදාචාරය ඒ පිරිහීම ගැන. එතකොට අද අපි මේ සාකච්ඡාව කරන කාලේ වෙනකොට හාමුදුරුවෝ ඊට වඩා මාධ්‍ය ඇවිල්ලා YouTube ඇවිල්ලා ඒ ඔක්කොම විශාල විදිහට. එතකොට ඒත් මේ හාමුදුරුවෝ පෙන්න දෙන ප්‍රශ්නේ ඒ විදිහටම තියෙනවා. සමාජයේ පිරිහීම නේද? ඒක මම හිතනවා වැදගත් ප්‍රශ්නයක්. ඉතාම බරපතලව සලකා බලන්න නේද? මේ තරම් ධර්මදේශනා වුණාට මුකුත් නොවෙන්නේ ඇයි? එහෙමනම් ධර්මදේශනාවට එහා ගිය මොකක් හරි එනේ ඒ වගේ ලොකු ප්‍රශ්නයක් මතු වෙනවා. මම හිතන්නේ අපේ මේ සාකච්ඡාවේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ මහාචාර්ය වල්පල රාහුල හාමුදුරන් වහන්සේ ලියපු සත්‍යෝදය කෘතිය එහි 4 වෙනි සාකච්ඡාව. ඒ රාහුනාරු යොදලා තියෙන මාතෘකාව ත්‍රිවිධ රත්නයට කරන අපහාස කියලා. එතකොට මේ මම මුල් ඡේදේ නිකන් කියවන්නේ ඔබ හැම දෙනාට යම් අදහසක් එන මේ පොත කොයි වගේද කියලා. අප රටෙහි දිනපතා සහ සතිපතා පවත්වන ධර්මදේශනාත් පින් කමුත් 10,000 ගණනක් වුවත් හැම ගමක් පාසාම වාගේ පන්සලක් ඇතත් අනුශාසක භික්ෂු පක්ෂයෙන් 30,000කට අධික වුවත්
චරිත ශුද්ධිය අතින් නම් සැලකිය යුතු කිසිත් දියුණුවක් ඇති බැව් නොපෙනේ. යලි අපේ මේ ධර්මද්වීපය අපරාධ අතින් ජනානුපාතය අනුව නම් ලෝකයේ තුන්වැනි හතරවැනි තත්ත්වයට වැටී තිබේ. මෙහි රහස කුමක්ද? මෙයට හේතුව කුමක්ද? එතකොට ප්‍රශ්නයක් මතු කරලා තමයි සාකච්ඡාව ඉස්සරහට ගොඩනගන්නේ. ඉතින් කියවන කෙනෙකුට හරි සරල විදිහට මේක සාකච්ඡාව ඉස්සරහට යන්න පුළුවන් වෙන විදිහට. ඉතින් අපි දැන් හාමුදුරුවෝ පෙන්න දුන්නු විදිහට මේ ගෙන ආපු රාහුලාරෝ ගෙන එන අදහස වර්තමානයේට අපි ගලපගන්නේ කොහොමද? අපි මේ ඉන්න කාලයට. ඔව් දැන් ඒක වැදගත් කාරණයක්. එතකොට දැන් රාහුල හාමුදුරුවෝ සත්‍යෝදය පොතේ තුන්වෙනි මාතෘකාව තුළින් ඉදිරිපත් කරන්නේ ප්‍රධාන වශයෙන්ම ධර්ම සන්නිවේදනය සහ එහි අරමුණු මොනවද කියන එක. එතකොට එතනදී අපි කලින් පැහැදිලි කළා මේ අරමුණු සහ මේ ධර්ම සන්නිවේදනයේ සැබෑ අදහස මොකක්ද කියන එක. දැන් මේ යටතේ අපිට තවදුරටත් ඉස්සරහට යනකොට වර්තමාන අදාළත්වය ගැන අපිට කාරණා දෙකක් ඇත්තේ කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. එකක් තමයි දැන් අපි දන්නවා බුදුන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්තට පස්සේ මුලින්ම සලකා බැලුවේ මේ ධර්මයේ ඊටම ගැඹුරුයි, ඒ නිසා මේක දේශනා කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. එතකොට උන්වහන්සේට බ්‍රහ්මයා ආරාධනා කරා කියන කතාවක් කියන අපි ඒක පැත්තකින් තියමුකෝ. නමුත් අපි ඒකේ අනිත් පැත්තට ගියොත් එහෙම බුදුන් වහන්සේගේ අරමුණ උනේ මේ ගැඹුරු ධර්මය කොහොමද සමාජගත කරන්න කියන ගැටලුව. එතකොට ඒ අනුව උන්වහන්සේ සලකා බලපු ආකාරය හරි පරිශන සූත්‍රයේ වගේ සූත්‍රවල ඊටම ලස්සනට විස්තර කරනවා. මේ සමාජයේ නෙළුම් විලකට උපමා කරලා ඒ නෙළුම් විලක තියෙන විවිධත්වයේ වගේම සමාජයේ විවිධත්වයක් තියෙන ඒ විවිධත්වයේ සයිස් සමාජයකට මේ පණිවිඩය කොහොමද ඉදිරිපත් කරන්න කියන ගැටලුව. දැන් එතකොට අපිට පේනවා මුල්ලාවදියට ගියොත් එම් මුල්ලාවදියේදී ධර්මයේ සන්නිවේදනය වුණේ වාචික මාධ්‍ය මූලික කරගෙන. කියන්නේ දේශනානේ. එතකොට දේශකයන් සහ ශ්‍රාවකයන් තමයි හිටියේ. එතකොට ඇසීම තමයි ප්‍රධාන මාධ්‍ය වුණේ. එතකොට බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ කාලයක් ගත වෙන විට තේරවාද සහ මහායාන සම්ප්‍රදායන් දෙකම ප්‍රථම සංගායනාවෙන් පස්සේ වාචිකව මේක පවත්වගෙන ආවා. ඊට පස්සේ කොහොම හරි කාලාන්තරයක් ගියාට පස්සේ මේ සම්ප්‍රදායන් දෙකම මේවා ලේඛනගත කරා. ලේඛනගත කරාට පස්සේ මතුවෙච්ච කාරණය තමයි ධර්ම සන්නිවේදනයේ වාචිකව හා ලිඛිතව කියන මාධ්‍ය දෙකෙන්ම ඉදිරිපත් කරා. එතකොට මේක තේරවාද මහායාන වජ්‍රයාන කියන මේ හැම සම්ප්‍රදායන්වලම මේ අනුගමනය කරා. ඒ නිසා කාලයක් සමගම අපිට ධර්ම සාහිත්‍ය කියන්නේ තේරවාද මහායාන වජ්‍රයාන තුනටම අදාළ මූල ග්‍රන්ථ සහ සාහිත්‍යයක් සකස් වුණා. එතකොට ඒක අර වාචිකව පවත්වාගෙන ආපු එක. එතකොට දැන් ඊළඟට අර වාචිකව ඉදිරිපත් කරන මුල් අවධියේදී ධර්ම සන්නිවේදනය සඳහා පිළිගත් ක්‍රමවේදයක් තිබුණා. අපිට උගක් විස්තර කතා කරන්න බෑ. සූත්‍රවලට ගියාම සූත්‍රවල ඒක පැහැදිලි කරලා තියෙනවා. දැන් බුදුන් වහන්සේ ක අවස්ථාවකදී ආනන්ද හැඳුරවන්න කියනවා මේ ආනන්ද අනිත් අයට බණ කියන එක හරි අමාරු වැඩක් කියලා. බණ කියන එක ලේසි වැඩක් නෙමෙයි කියලා. ධර්මයේ දේශනා කිරීම අමාරු වැඩක් හැටියට දක්වන්නේ. එතකොට ඒ කියන්නේ මේ ධර්මයේ දේශනා කිරීමේදී අපිට ධර්මයේ පිළිබඳ මූලික අවබෝධයක් අවශ්‍යයි. ඒක ඉදිරිපත් කරන ක්‍රමවේදයක් තියෙන්න ඕන. එතකොට ඒ වගේ ඊටාම බරපතල කාර්යය. එතන මුල්ලාවදියේ සිටම මේ ධර්ම සම්නිවේදනයේ වාචිකව සිදු කරන අවදීදී ධර්ම සම්නිවේදනයේ සඳහා සූත්‍රවල අපිට පේනවා විධිමත් ක්‍රමවේදයක් තිබුණු බව. ඒ කියන්නේ අපිට කාලාම සූත්‍රයට ගියත් ඒ කාලාම සූත්‍රයේ ගත්තත් ආහා චුල්ලහත්ති පදෝපු සූත්‍රයේ ගත්තත් ඊළඟට අනිකුත් සූත්‍රවල ගත්තත් මේක අනුපූර්ව ක්‍රමයට. එතකොට ප්‍රශ්න නගමින් සමහර සාකච්ඡා තියෙනවා. එතකොට ඔය වගේ විවිධ උපක්‍රම භාවිතා කරලා තියෙනවා. දැන් මේක ලිඛිතව පටන් ගත්තට පස්සේ ඒ ලිඛිතව ධර්මයේ සන්නිවේදනය කරන්න පටන් ගත්තට පස්සේ අපිට විශාල සාහිත්‍යයක් ක්‍රමයෙන් වර්ධනය වුණා. ඒ තමයි දැන් අපිට අපේ තේරවාද ක්‍රමයට ගත්තොත් එහෙම ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ වුණා, අටකථා ග්‍රන්ථාරූඪ වුණා. එතකොට ඒ ග්‍රන්ථාරූඪ කිරීමත් එක්කම ඒ තුළ තියෙන අපිට දැන් අටකථාවල අර්ථ විවරණ ක්‍රමවේදයක් තියෙනවා. ඒතර ඒ ක්‍රමවේදෙන් කියන්නේ ධර්ම සම්නිවේදනය කරපු ආකාරය. ඒ කියන්නේ කොහොමද ධර්මයේ විශ්ලේෂණය කරේ කියලා. ඊට පස්සේ අපිට එනවා ටීකා සාහිත්‍යයක්. ඒ ටීකා සාහිත්‍යය තුළ තවත් ක්‍රම පාවිච්චි කරලා තියෙනවා. මේවා නිකන් ආවට ගියාට සාහිත්‍ය නෙවෙයි. නිකන් මේ වගේ තියෙන්නේ අර බුදුහාමුදුරන්ගේ මූලික ධර්මය විවිධ ආකාරයට අර්ථ නිරූපණය කරමින් සමාජයට සන්නිවේදනය කරපු ආකාරය.
පාලි භාෂාවෙන් මේක තිබුණට ඒක ඊළඟට අපේ ලංකාවට අපි මේක ගත්තොත් එහෙම ලංකාවේ විශාල සාහිත්‍යයක් සිංහල භාෂාවෙන් සහ පාලි භාෂාවෙන් නිර්මාණය වෙනවා. පාලි භාෂාවෙන් ලියවෙන බණකතා සාහිත්‍ය, ධර්මග්‍රන්ථ සාහිත්‍ය එක්තරා කාලයකදී නතර වෙනවා. ඉන් පස්සේ වර්ධනය වෙන්නේ සිංහල සාහිත්‍ය. ඉතින් සිංහල සාහිත්‍ය අපි ගත්තොත් එහෙම සිංහල බණකතා සාහිත්‍ය ගත්තොත් එහෙම ඒක අපි සියුම්ම නිරීක්ෂණය කරොත් අපිට පැහැදිලි වෙනවා ඉතාම දියුණු දේශන ක්‍රමයක් ඒව තුළ අන්තර්ගත වෙලා තියෙනවා. දැන් අපිට ගත්තොත් එහෙම මුළු සම්භාව්‍ය සාහිත්‍යෙම ගත්තොත් එහෙම ඒ කෘතිවල මූලික පරමාර්ථය වුණේ අර මම මුලින්ම කිව්ව කාරණේ. කියන්නේ මේ සමාජ සදාචාරයේ ගොඩනැගීම. පුද්ගල සදාචාරයේ සමාජ දැන් ජාතක පොත වගේ එක මූලික අරමුණු වුණේ සමාජ සදාචාරයේ ගොඩනැගීම සහ පුද්ගල සදාචාරය. නිවන ලබා ගැනීම නෙවෙයි. නිවන වගේ ගැඹුරු කාරණා ඒ සාහිත්‍ය කෘතිවල ඉදිරිපත් කළා නෑ. ඒ වගේ මූලික වශයෙන් ඉදිරිපත් කළා තියෙන්නේ සීලය, දානය, කර්මය, පුනර්භවය. එතකොට ඔය වගේ අර මූලික සදාචාරම ජීවිතය. ඊළඟට අර අපි එදිනදා ජීවිතයේ කරන සදාචාර ගුණධර්ම, දෙමෝපියන්ට සැලකීම, රෝගීන්ට උපස්ථාන කිරීම වගේ, සතුන්ට කරුණාව දැක්වීම, අන්න ඒ වගේ අර සමාජ කාර්ය භාරයට අදාළ දේවල් තමයි හුඟක් අපිට දකින්න ලැබෙන්නේ. එතකොට ඒකෙන් පේනවා අර නිවන වගේ ගැඹුරු මාතෘකා ගැන කතා කරලා තියෙන ඉතාම අඩු මට්ටමකින්. භාවනාව වගේ ගැඹුරු මාතෘකා ගැන කතා කරලා තියෙන ඉතාම අඩු මට්ටමකින්. එතකොට ඒ පේන ඒ සාහිත්‍ය තුලත් එක්තරා ක්‍රමවේදයක් පාවිච්චි කරලා තිනවා ධර්ම sannivedanaye සඳහා විවිධ කතාන්දර උපමා කරගෙන. ඒ කියන්නේ සතුන් පිළිබඳ කතාන්දර, මිනිස්සු පිළිබඳ කතාන්දර, ඉතිහාස පුවත් ආදී වශයෙන් විවිධ ක්‍රම පාවිච්චි කරලා මේ ධර්ම sannivedanaye පාවිච්චි. දැන් මේ தත්ත්වය හුඟක් වෙනස් වුණා මේ වර්තමානයේ වෙන විට විද්‍යුත් මාධ්‍ය බහුල වීමත් එක්කම. අපිට මුලින්ම ගුවන් විදුලි ආවා, ඊට පස්සේ අපිට හුඟක් ආවනේ සමාජ මාධ්‍ය. දැන් විශාල සමාජ මාධ්‍ය ප්‍රමාණයක් තියෙනවා. එතකොට දැන් මේ අර සාහිත්‍ය කෘතිවල ධර්මදේශනා සම්ප්‍රදායට වඩා හුඟක් මේ සමාජ මාධ්‍යවල ධර්මදේශනා සම්බන්ධ ගැටලු ගොඩක් ඇවිල්ලා තියෙනවා. සාල ගැටලු ගොඩක් තියෙනවා. ඒකට හේතු සාල වශයෙන් අපිට අර සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් දැන් අවස්ථාව නෙමෙයි. ඉතින් ඒ නිසා වර්තමානයේ මේ සමාජ මාධ්‍ය තුළ තියෙන ධර්ම sannivedanaye ගුණාත්මක වශයෙන් පිරිහිලා ගිහිල්ලා හුඟක් වාණිජ ආරමුණු වලට ගිහිල්ලා තියෙන නිකන් මුදල් ඉපයීම සහ පුද්ගල ප්‍රතිරූප ගොඩනැගීම, ඒ වගේම අර පුද්ගලික අදහස් ප්‍රචාරය කිරීම, සමාජ බලය ගොඩනගා ගැනීම වගේ පටු පරමාර්ථ වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ එක ඒ නිසා ඒ සමාජ මාධ්‍ය වල හුඟක් ව්‍යාප්ත වෙන ධර්මදේශනා බොහෝ දුරට සමාජය තුළ අරබුද ඇති කරලා තියෙනවා. ඒ කියන්නේ හුඟක් ජාතීන් අතර වර්ගවාදී වෛරය ඇති කරලා තියෙනවා. සංස්කෘතික වශයෙන් සමාජය තුළ තිබුණු සාමකාමී පරිසරයට හානි කරලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට මිනිසුන්ගේ සාමාන්‍ය මානසික සන්තුෂ්තියට බාධා පමුණුවලා තියෙනවා. ඒක මානසික රෝගීන් ඇති කරන්න පුළුවන්. මානසික රෝගී තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. ඉතින් එතකොට දැන් මේ වගේ ඊළඟට මේ ධර්මදේශනත් එක්ක ආපු තව එකක් තමයි අපි කතා කරන මේ බෞද්ධ නමින් හැඳින්වෙන කල්ට් කියලා කියන්නේ. ඒ කල්ට් කියන කණ්ඩායම් මේක වෙනම අධ්‍යයනය කළ යුතු එකක්, මේ බෞද්ධ සමාජ කල්ට් කියන එක. එතකොට මේ කල්ට් බිහි වෙලා තියෙන මේ කල්ට් හරි බරපතල බරපතල විදිහට අදහස් ඉදිරිපත් කරනවා. මේගොල්ලෝ ධර්මය වැදි විදිහට අර්ථ නිරූපණය කරනවා, අර්ථ කථනය කරනවා. හුඟක් විට මේ කල්ට් ඇවිල්ලා, මේ කණ්ඩායම් ඇවිල්ලා හුඟක් සමාජයට හානි කරනවා. දැන් මේගොල්ලෝගේ අදහස් හරි සංකීර්ණයි. දැන් මම එක උදාහරණ කීපයක් කියන්නම්. මේගොල්ලෝ සමහර අය සම්පූර්ණයෙන්ම ත්‍රිපිටකය ප්‍රතික්ෂේප කරනවා. බෞද්ධ තමයි මේගොල්ලෝ ත්‍රිපිටකය ප්‍රතික්ෂේප කරන්නේ. දැන් මට තියෙන ප්‍රශ්නේ, අපිට දැන්ට ඉතුරු වෙලා තියෙන සාහිත්‍ය මූලාශ්‍රයක් හැටියට අපිට තියෙන ත්‍රිපිටකයේ අටුවා ටීකානේ. ඒතුර ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරාම බුදුදහම කියලා අපි ගන්නෙ මොකද්ද කියන ප්‍රශ්නේ. දැන් අපි කියමුකෝ අපිට ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරොත් අපි චතුරාර්ය සත්‍ය, පටිච්චසමුප්පාදය, ත්‍රිලක්ෂණය, කර්මය, එතකොට මේ නිර්වාණය, ඒ වගේම අනිකුත් සදාචාර ධර්ම, ඒවා අපි ගන්නෙ කොහෙන්ද? ඒවට මූලාශ්‍රය මොකද්ද? දැන් ඒවා ප්‍රතික්ෂේප කරොත් මේවා මේ බුදුන් කියපු ඒවා නෙමෙයි, මේවා පස්සේ කාලේ එකතු වීම තියෙනවා. ඔව්. කාලයක් තිස්සේ එකතු වීම තියෙනවා. නමුත් මේ ඔක්කොම සම්පූර්ණයෙන්ම ගෙඩිය පිටින්ම ප්‍රතික්ෂේප කරන්න බෑ. ගෙඩිය පිටින්ම ප්‍රතික්ෂේප කරොත් අපිට පදනමක් නෑ ඇත්තටම. දැන් මම අහලා තියෙන සමහර පුද්ගලයෝ කියනවා මේ බුදුහාමුදුරුවෝ මේ
බුදුහාමුදුරුවෝ කෙනෙක් ලෝකේ ඉපදිලා නැහැ. ඒක බොරු බොරු කතාවක්. ඒ කාලේ හිටියේ කවුරු හරි ඉන්දියාවට පිට කෙනෙක් ගොඩනගමු කතාවක් කියලා. ඉතින් එතකොට ඒ වගේ පදනම. ඊළඟට ත්‍රිපිටකය කියන්නේ පස්සේ කාලේ අදහස් එකතු කරපු එකක්. ඒගොල්ලෝ මේ ලියපු එකක්. ඒ නිසා අපි ඒක පිළිගන්න ඕනේ. ඒතකොට ඒගොල්ලෝ එහෙමනම් ඒගොල්ලන්ගේ මතවාදයේ ගොඩනගන්නේ කොහෙන්ද? ඒගොල්ලෝ බුදුහාමුදුරුවන්ගේ ධර්මය කියලා පෙනී සිටින්නේ මොකටද? මොකක්ද එතකොට ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ? ඒගොල්ලන්ට තියෙන පදනම මොකක්ද කියන ප්‍රශ්නේ. දැන් තේරවාදයේ ගත්තත් තේරවාදයට සාහිත්‍යයක් පදනමක් තියෙනවා. මහායානයේට ගත්තත් මහායාන සූත්‍ර සහිත සාහිත්‍ය පදනමක්. වජ්‍රයානෙටත් ඒකට අදාළ මූලාශ්‍ර සහිත පදනමක් තියෙනවා. එතකොට අනිකුත් බෞද්ධ සම්ප්‍රදායන් ගත්තම හැමෝටම ආවේනික සාහිත්‍යයක් තියෙනවා. දැන් සිංහල අපි ගත්තොත් එහෙනම් ප්‍රධාන වශයෙන් පාලි, සංස්කෘත, ටිබෙට්, චයිනීස් කියන්නේ පැරණි සම්භාව්‍ය චීන ග්‍රන්ථ ඒ වගේ. එතකොට සාහිත්‍යයක් තියෙනවනේ. එතකොට සාහිත්‍යයක් නැතුව මේක යන්න බෑ ඉස්සරහට. දැන් එතකොට ඒක ප්‍රතික්ෂේප කරලා පදනමක් ගොඩනගන්න බෑ. මට තියෙන ගැටලුව අපි සමහර අය ඒක ප්‍රතික්ෂේප කරනවා. එතකොට කොහොමද පදනමක් ගොඩනගන්නේ කියන ප්‍රශ්නේ. දැන් සමහර මතවාදවලට මූලාශ්‍රමයේ සාධකයක් නෙවෙයිනේ. දැන් අපි කියනවා මොකක් හරි පෙන්නලා මේක මෙහෙමයි කියලා. එහෙම කියන්නේ ඒකට මොකක් හරි පදනමක් තියෙනවා. නේද? සමහර කියනවා පදනමක් නැතුව නේද? පිටලු. තියෙන එක විවේචනාත්මක බැලුවට වරදක් නැහැ. නමුත් තියෙන එක ප්‍රතික්ෂේප කළා තමන්ට හිතන දේ කියන එක වෙන වැඩක් නේද? දැන් අපි ගත්තොත් එimhe ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තියෙන සූත්‍ර අපි ගත්තොත් එimhe ධම්මචක්කප්පවත්තනේ සූත්‍රය, මහචත්තාරික සූත්‍රය වගේ සූත්‍ර ගත්තොත් එimhe ඒ වගේම ඒ සූත්‍රවල මේක සංයුත්ත නිකායේ සූත්‍ර ගත්තොත් එimhe ඒ සූත්‍රවල මේක දිගට විස්තර කරලා තියෙනවා. ඉතින් අපි ඒක ප්‍රතික්ෂේප කරොත් එimhe සූත්‍ර පිටකේ ප්‍රතික්ෂේප කරත් අපි කොහෙන්ද මේ චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විග්‍රහ කරන්නේ කියන්නේ? අපිට පුළුවන් මෙහෙම කරන්න. අර ඔබ වහන්සේ කිව්වා වගේ අපිට පුළුවන් ඒක අපිට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනකොට ඇතිවන ගැටලු සහ පැහැදිලි තැන් අපිට කතා කරන්න පුළුවන්. අපිට ඒ ගැන අර්ථයක් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි අර තියෙන එක ප්‍රතික්ෂේප කළා නවාර්ථයක් ඉදිරිපත් කරනවා කියන එක පදනම් විරහිතයි කියන එකයි මගේ නම් අදහස, මගේ පිළිගැනීම. එහෙම කණ්ඩායමක් ඉන්නවා. දැන් ඒගොල්ලෝ කියන්නේ දැන් අර භාෂාව වශයෙන් අපි පාලි වචනයක් අරන් ඒකේ ඉතිහාසයක් තියෙනවනේ නේද හඳුන්නේ. ඒක එතකොට ඒ විදිහට ඒක අර්ථ ගන්නන්නේ නැතුව Tamanට ඕන වචනයක් ඒකේ අර්ථ දෙන්න බෑ නේද? ඒක ඕනම වචනයකට ඓතිහාසිකව ඒ වචනේ ඉතිහාසය. දැන් අපිට පාලි වචනයක් ගත්තොත් එහෙම පාලි වචනේ අපි අර්ථ නිරූපණය කරනකොට අපි බලනවනේ සූත්‍ර පිටකයේ මේක කොහමද තියෙන්නේ, විනය පිටකයේ, අභිධර්ම පිටකයේ. ඊට පස්සේ මේකට අදාළ අටුවාවල කොහමද මේක විස්තර කරන්නේ. ඊට පස්සේ මේකට අදාළ ටීකාවල කොහමද විස්තර කරන්නේ. පශ්චාත් කාලීන ග්‍රන්ථවල මේක කොහමද විස්තර කරන්නේ කියන්නේ. ඊළඟට අපි තවදුරටත් ශාස්ත්‍රීය සම්ප්‍රදායට යනකොට අපි ඉංග්‍රීසි පරිවර්තනවල දෙන අදහස මොකද්ද, සිංහල පරිවර්තනවල අදහස මොකද්ද, තවත් ඉස්සරහට ගිහලා චීන අදහස මොකද්ද, ටිබෙට් අදහස මොකද්ද කියලා මේ කොහොම සමාලෝචනය කළා අපේ අදහසකුත් ඉදිරිපත් කරන්න. දැන් අටුවාවේ තියෙන්නේ එහෙමනේ. අටුවාවේ තියෙන්නේත් එහෙම. දැන් අපිට ධර්මයේ විවරණය කරන්න ක්‍රමවේදයක් අපිට හදලා දීලා තියෙනවනේ. දැන් සතර මහා උපදේශ ගත්තා. ඒකට අටුවාවෙත් තියෙනවා එහෙම ක්‍රමවේදයක්. ඉතින් මම කියන්නේ ඒ ක්‍රමවේදයෙන් පරිබාහිරව අපි හිතළු ප්‍රකාශ කරන්න ගියාම ඒක මම හිතන්නේ කොහෙත්ම සුදුසු නැති දෙයක්. ඉතින් මේ විදිහට ගත්තම අපි ඉදිරියට යන්න පෙර මේකට අදාළව කතා කරනවා නම් වර්තමානයේ වෙන විට මේ නවධර්ම සංනිවේදකයන් විශාල අරබුදයකට ලක් වෙලා තියෙන. ඒ කියන්නේ ඔවුන්ගේ අදහස්, ඔවුන් ඉදිරිපත් කරන මතවාද දෘෂ්ටි තරමක් නෙමෙයි, ඉතා බහුල ප්‍රබල වශයෙන්ම අවුල් සහගත ස්වරූපයක් මට නම් දකින්න පුළුවන් ඒවා දිහා බැලුවා. ඉතින් රාහුල හැමුදුරුවෝ අතන මතු කරන එක ඉතා වැදගත්. මොකද හේතුව අර මේ පටු පරමාර්ථ වලට ගියාට පස්සේ ධර්ම සංනිවේදනයේ මූලික අර්ථයේ ගිහිලා ගිහිල්ලා අර Tamande හිතෙන හිතෙන දේවල් කතා කරන ප්‍රකාශ කරන සමාජයක් ඉබේම නිර්මාණය වෙලා තියෙනවා. දැන් අපි ඉස්සරහට ගියොත් හැමුදුනේ මේ විදිහේ දෙයක් වෙන්න හේතු උණු කාරණා මොනවද? ඒ කියන්නේ මොනවාගේ හේතු නිසාද මේ වගේ තත්ත්වයක් ඇති වුණා කියලා හැමුදුරේ හිතන්නේ? ඔව්, දැන් මේ සංනිවේද ධර්ම සංනිවේදනයේ පිළිබඳව අපි සාකච්ඡා කරනකොට මම කලින් සඳහන් කරා අවස්ථා දෙකක්. එකක් තමයි මුල් අවධියේ තිබුණේ වාචික සංනිවේදනය. හැබැයි ඒ වාචික සංනිවේදනයේ තිබුණට
බුදුහාමුදුරුවෝ සහ තත්කාලීන ශ්‍රාවකයන් විසින් හඳුන්නා දෙන ලද ක්‍රමවේදයක් තිබුණා. බුදුහාමුදුරුවන්ගේ ධර්ම දේශනා අපි ගත්තොත් එහෙම සාකච්ඡා කරපු ක්‍රමවේදයක් තියෙනවානේ. ඒක අපිට පේනවා සූත්‍රවලට ගියාම අනුකුබ්බි කතා. එතකොට ආයි අනුපිළිවෙල ඇතිව කරපු ඒවා තියෙනවා. එතකොට ප්‍රශ්න කරමින් කරපු ඒවා තියෙනවා. එතකොට විවිධ විදිහට ක්‍රම පාවිච්චි කරලා තියෙනවා. සන්නිවේදන ක්‍රම. ඊට අමතරව දැන් මේ වාචික ලිඛිත ලිඛිතව ඉදිරිපත් කරන්න ගියාම ධර්ම සන්නිවේදකයන් විවිධ ක්‍රම පාවිච්චි කරලා තියෙනවා. උදාහරණ ඉතිහාස පුවත් ඒ වගේ සංසිද්ධි මූලික. දැන් මේක පුළුල් විදිහට සිද්ධ වෙලා තියෙනවා. දැන් අපි කොච්චරද මේක මේ ධර්ම සන්නිවේදනයේ සංකීර්ණ වෙලා තියෙනවද කියලා අතීත යුගයේ ගත්තොත් එහෙම මුලින් වාචිකව තිබුණු ධර්ම සන්නිවේදනය පසුව ලිඛිත ක්‍රමයට ඇවිල්ලා ඊට පස්සේ දෘශ්‍ය මාධ්‍යයටත් ආවනේ. දෘශ්‍ය මාධ්‍ය තමයි චිත්‍ර මූර්ති කැටයම් දැන් අපේ බෞද්ධ චිත්‍ර කියලා අපි ගන්න ඒ වගේ ධර්ම සන්නිවේදනය. විහාරයක ඇඳලා තියෙන ජාතක කතාවකින් අපි කරන්නේ ධර්ම සන්නිවේදනය. එතකොට ඒ ජාතක කතාව ඔස්සේ ධර්ම සන්නිවේදනයක් කරන්නේ. එතකොට ඒක අර සමාජ සදාචාරයේ පුද්ගල සදාචාරයේ ගොඩනැගීම. ඉතින් මේක හරි සංකීර්ණයි. ඉතින් මේක මහායානෙත් තියෙනවා. මහායානෙත් ඒගොල්ලන්ගේ චිත්‍ර කලාවක් තියෙනවා. අපිට වැඩි ඒගොල්ලන්ගේ කලාව දිනු කරලා තියෙනවා. දැන් ටිබෙට් සම්ප්‍රදායට ගියොත් එහෙම ටිබෙට් සම්ප්‍රදාය තුලත් ඉතාම දිනු කලාවක් තියෙනවා. දැන් ඔක්කොම බෞද්ධ කලාව කියලා අපි ගත්තොත් එහෙම ඒ බෞද්ධ කලාව තුල අපිට පේනවා මේ ඔක්කොගෙම තියෙන ධර්ම සන්නිවේදනය. මූර්ති ගත්තත් කැටයම් ගත්තත් ඊට පස්සේ වර්ණ යොදා ගැනීම දැන් අපි ගත්තොත් එහෙම ජාතක චිත්‍ර අධ්‍යයනය කරත් ඒ හැම ජාතක චිත්‍රයකින්ම පණිවිඩයක් සමාජයට දෙනවා. ඒ ඉතිහාස දැන් ජාතක විහාර චිත්‍රවල යොදාගෙන තියෙන ජාතක කතා බැලුවහම ඒ හැම ජාතක කතාවම අරන්නේ නෑනේ. ඒ කියන්නේ පණිවිඩයක් දීමට අවශ්‍ය ඒකත් එක්ක සම්බන්ධ වෙන ජාතක කතා ටිකක් තමයි අත්තරම. දැන් එතකොට අපි ගත්තොත් එහෙම ඊට පස්සේ අපිට ලිඛිත මාධ්‍යයට ගියාට පස්සේ කවියෙන් ඉදිරිපත් කරා සම්නිවේදනය. දැන් අපි ගත්තොත් එහෙම අපේ සම්භාව්‍ය කාව්‍ය සාහිත්‍ය ගත්තොත් එහෙම ඒ වගේ තියෙනවා. ඊට පස්සේ කාලේ ආවා ගීතය, නාට්‍ය, චිත්‍රපටි. එතන මේ ඔක්කොගෙමත් එක්තරා විදියක අර ධර්ම සම්නිවේදනයක් තියෙනවා. අඩු වැඩි වශයෙන්. ඉතින් එතකොට මේක හරි සංකීර්ණයි. දැන් මෙතන අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ වර්තමානයේ මේ අරබුද ඇති වෙලා තියෙන හේතු මොනවද කියන එක. වර්තමානයේ මේ අපි කතා කරන්නේ සමාජ මාධ්‍ය පසුබිම් කරගෙන මේ ධර්ම සන්නිවේදකයන් අතර සන්නිවේදනයේ පිළිබඳ අරබුද නිර්මාණය වෙලා තියෙනවා. එක්කෝ ධර්ම සන්නිවේදකයන් පිළිබඳ ප්‍රශ්නේ තියෙනවා. එහෙම නැත්නම් ඔවුන් සන්නිවේදනය කරන ධර්ම කාරණා පිළිබඳව අරබුද තියෙනවා. දැන් මේකට ප්‍රධාන හේතු කීපයක් අපි නිකන් කල්පනා කරනකොට පැහැදිලි වෙන දෙයක් තමයි. එකක් තමයි පළවෙනි එක තමයි වර්තමානයේ ඉන්න බොහෝ ධර්ම සන්නිවේදකයන්ට මූල ග්‍රන්ථ පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් නැහැ. මූල ග්‍රන්ථ කියලා කියන්නේ පාලි භාෂාව ඇතුළු ඒ මූල ග්‍රන්ථ පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් නැති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට පාලි භාෂාව පිළිබඳ දැනුමක් නැහැ. එතකොට ඒ නිසා ඔවුන් 100%ක්ම වගේ සමහර අය යැපෙන්නේ පරිවර්තන මත. එතකොට ඒක එක අරබුදයක්. ඒ නිසා ඔවුන්ට අර ඔවුන්ට මේ ධර්මයේ ලියවිලා තියෙන මූල භාෂාව පිළිබඳ අවබෝධයක් නැති නිසා ඒ මූලික අර්ථය හරියට ග්‍රහණය කරගන්න බෑ. ඒ වචනවල, නිරුක්තිවල සහ වාක්‍ය සහ අදහස් සංකල්ප පිළිබඳව පූර්ණ අවබෝධයක් ගන්න බෑ. මොකද අර මූල භාෂාව පිළිබඳ ප්‍රශ්න නිසා. ඒක එක කාරණේ. දෙවෙනි එක තමයි මේ අර මං කිව්ව දේ තමයි මේ සමහර අලුත් ධර්ම සන්නිවේදකයන් අර සාහිත්‍යය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ත්‍රිපිටකයේ අටකතා ටීකා ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන්ට න්‍යායාත්මක පදනමක් නෑ. මට තියෙන එකම ගැටලුව තමයි දැන් මේ සාහිත්‍ය ඔක්කොම ප්‍රතික්ෂේප කරොත් දැන් මේ සාහිත්‍ය අපි අධ්‍යයනය කරනකොට අපි මේ ධර්ම සාහිත්‍ය අධ්‍යයනය කරනකොට ත්‍රිපිටකයේ ඉඳලා අපි ථේරවාද සම්ප්‍රදායට යමු. ථේරවාද සම්ප්‍රදායේ අපි පාලි ත්‍රිපිටකය ගන්නවා අටුවා ටීකා ඊට පස්සේ සන්න ගැටපද වංශ කතා ඊට පස්සේ අපේ සම්භාව්‍ය සාහිත්‍ය ඔය විදිහට අපිට අඛණ්ඩ සාහිත්‍යයක් තියෙනවානේ. මේ ඔක්කොම අපි අධ්‍යයනය කරනකොට අපේ සාකච්ඡාවලදීත් අපි නිතර මතු කරන දෙයක් තමයි අපිට පේනවා මේ අර ත්‍රිපිටක ග්‍රන්ථවල තියෙන අදහස් සමාත අටුවා ටීකා සංග්‍රහ ග්‍රන්ථවලට එනකොට වෙනස් වෙලා තියෙනවා කියන එක. නාව එකතු කිරීම තියෙනවා කියන එකත් පේනවා. හැබැයි අපි ඒක අවබෝධ කරගන්නවා. හැබැයි ඒ කියලා අපි අර සාහිත්‍ය ඔක්කොම ප්‍රතික්ෂේප කරන්නේ නෑනේ. එහෙම කරොත් අපිට පදනමක් ගොඩනගන්න බෑ. මේවා මෙන්න මේ අවදිවල ආවේ කියන එක අපේ සාකච්ඡාවලදී අපි නිතර කියනවා.
නමුත් ඒ සාහිත්‍ය අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක අපිට ඒ පදනම තේරුම් ගන්න අවශ්‍යයි අපිට ඒක. එතකොට මට තියෙන ප්‍රශ්නේ මේ මෑත කාලීන සමහර ධර්ම සංනිවේදකයන් විශේෂයෙන්ම ත්‍රිපිටකය ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරාම පස්සේ ඒගොල්ලෝ න්‍යායක් ගොඩනගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ මට මතුවෙනවා. එතකොට ඒගොල්ලෝ කියන එක හිතලුවක් වෙනවා. හිතලුවක් වෙනවනේ නේද? මේක විශාල ගැටලුවක්. ඉතින් ඒ නිසා ත්‍රිපිටකය බැහැර කරලා ධර්මයේ හඳුනාගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ මට තියෙනවා. ඊළඟට අප ඉතින් ඒ නිසා මේක ගැන ශික්ෂණයක් අපිට අවශ්‍යයි. මේක හුඟක් ධර්ම සංනිවේදකයන්ට නැහැ. ඒක දෙවෙනි කාර්යය. තුන්වෙනි එක තමයි හුඟක් ධර්ම සංනිවේදකයන්ට න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුවක් නැහැ. දැන් එලා තියෙන්නේ අපි අද මහනුණා හෙට බණ කියනවා. හරියටම නේද? ඔව්. ඒ කියන්නේ දැන් අපි දැන් ඔන්න සමහර අය පැවිදි වෙනවා. ලොකු ഘോഷාවක් කරලා මේ ශාසනය රකින්න කියලා පැවිදි වෙනවා. පැවිදි වෙලා ඒගොල්ලෝ මොකද කරන්නේ? අද පැවිදි වෙනවා හෙට ඉඳලා එයා YouTube channel එකක් පටන් ගන්න ඔන්න බණ කියන්න පටන් ගන්නවා. ඉතින් එතකොට විශාල දාගැබ් හදන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයත් ආපහු අර ප්‍රවාහයේම කොටස බවටපත් වෙනවා. අන්තිමට වෙන්නේ අර මේ තියෙන අර මම ඔකට නිතර උදාහරණයක් කියන්නම්. මට මතකයි එක අවස්ථාවකදී මේක අපි නිකන් හොඳ කතාවක්. ඒ කියන්නේ මට මතකයි උඩට අමරපුර නිකායේ කියන්නේ මහම්මයි කියන්නේ අමරපුර සමස් ලංකා අමරපුර නික මහන් නිකායේ මහානායක වෙලා හිටිය හොඳ පඬිවරයෙක් මේ පාලි සංස්කෘත සිංහල පාලි සංස්කෘත පිළිබඳ හොඳ ප්‍රවීණ උගතෙක් මේ ඒ වගේම හොඳ යතිවරයෙක් දවුල් දෙන ඥානිස්සර මහානායකම. දවසක් මට මතකයි පොහොය විනය කර්මයකට අපි සහභාගි වුණාම උන්වහන්සේ ඒ පොහොය විනය කර්මයට සහභාගි වුණු අපිට අනුශාසනාවක් කරා පැය භාගයක විතර මේ ලංකාවේ භික්ෂු සම්ප්‍රදායක. ඉතින් එතකොට උන්වහන්සේ කිව්ව කතාවක් මට නිතරම මතක් වෙනවා. ඒ තමයි ආයුෂ්මතුනි මේ ගණින්නාන්සලා හොඳ නැහැ කියලා, ගණින්නාන්සලා දුස්සීලයි කියලා සංගරාජහම්බුරු ඇතුළු පිරිස මුල් වෙලා තායිලන්තෙන් උපසම්පදාව ගෙනල්ලා ලංකාවේ උපසම්පදාව ස්ථාපනය කරා. ඊට පස්සේ ඒ සියන්නිකාය ක්‍රිය ආරම්භ වුණා. ඒතකොට ඒ ගණින්නාන්සලා හොඳ නැහැ කියලා තමයි අපි සියන්නිකාය ආරම්භ වුණේ. ඊට පස්සේ සියන්නිකාය හොඳ නැහැ කියලා ටිකක් කල් ගිහිල්ලා ගිහලා අමරපුර නිකාය පටන් ගත්තා. අමරපුර නිකාය අන්තිමට කොටස් 20 ගානකට බෙදලා ගියා. එක එකනා කියන්න පටන් ගත්තා ඕගොල්ලෝ සිල්වත් නැහැ අපි සිල්වත් කියලා. ඊට පස්සේ ඊළඟට ආවා රාමඤ්ඤ නිකාය කිව්වා ඕගොල්ලෝ දෙගොල්ලම සිල්වත් නැහැ අපි තමයි සිල්වත් කියලා ඒගොල්ලෝ පටන් ගත්තා කියලා. එතකොට දැන් මේ අවසානයේ දැන් වෙලා තියෙන ආයුෂ්මතුනි ඔක්කොම දැන් අපි ඔක්කොම එක බෝට්ටුවේ ඉන්නේ. දැන් අපි එක්කෙනෙක්වත් සිල්වත් නැහැ කියලා. ඉතින් ඒ කතාව ඊටම වැදගත්. ඉතින් මම මේ කිව්වේ ඒ කතාවෙන් කියන්නේ අර ഘോഷා කරලා එනවනේ මේක හදන්න මේක නෑ මේ ආධ්‍යාත්මික ගමනක් යන්නේ මේ ඔක්කොම අත්හැරලා මහාන වෙන්නේ ලොකුවට මේ ප්‍රචාරය කළමන්. එයත් ආයෙ ටික දවසක් වෙනකොට මොකද වෙන්නේ? මේ බිස්නස් එකේම එයත් සයිඩ් බිස්නස් එකක් පටන් ගන්නවා. එයාගෙන් ලොකු වෙනසක් වෙන්නේ නෑ. එයත් ආපහු කරන්නේ අර හැබැයි සමාජලට ඉන්න බිස්නස් කාර්යයන්ට වඩා හොඳට බිස්නස් එක කරගෙන යනවා. අර දිග කාලයක් බිස්නස් කරපු අය ඉන්නවනේ ඊට වඩා හොඳ සාර්ථකව බිස්නස් එක කරගෙන යනවා. ඔව් එතකොට දැන් ඒකෙන් මම කිව්වේ ඒ උදාහරණ කතාවෙන් කිව්වේ මේ කාටවත් ගරහන්න නෑ. මේක තමයි යථාර්ථය. මේක තමයි සත්‍ය தත්ත්වය. එතකොට ඒකට හේතුව තමයි මේ ධර්ම සංනිවේදකයන්ට ප්‍රායෝගික සහ න්‍යායාත්මක පුහුණුවක් නැහැ. අතීතයේ ඇත්තටම තිබුණා. අතීතයේ අපේ ධර්ම සංනිවේදනය දැන් අපි පුංචි කාලේ මහාන වෙනකොට අපිට එකපාරම බණ කියන්න ඉඩ දෙන්නේ නැහැ. අපිට මතකයි අපේ ආචාර්යවරු දීර්ඝ කාලයක් අපිව පුහුණු කරා. අපි කතා කළ යුතු වචන මොනවද? අතපය භාවිතා කරන්නේ කොහොමද? සංනිවේදනය කරන්නේ කොහොමද? ධර්මස්සනේ වාඩි වෙන්නේ කොහොමද? ආදී වශයෙන් ඒ ධර්මදේශනාවක තිබිය යුතු අර අපි කලින් කතා කරපු අර සම්ප්‍රදායන් තියෙනවනේ. අනේ සම්ප්‍රදායන් මොනවද කියලා දීර්ඝ කාලයක් පුහුණු කරා. පුහුණු කළා පන්සල ඇතුලේ භික්ෂූන්ට ධර්මදේශනා කරනවා. පිරිවෙන ඇතුලේ ශිෂ්‍ය භික්ෂූන්ට ධර්මදේශනා කරනවා. එහෙම කරලා පුහුණු කළා තමයි දායකයන්ට බණ කියන මට්ටමටපත් වෙන්නේ. ඒකත් පිළියෙරෙන් පියවර ඉස්සරහට ගිහිල්ලා තමයි වර්ධනය කරන්නේ. ඉතින් මේක බුදුහාමුදුරුවන්ගේ පණිවිඩයනේ මේ සමාජගත කරන්නේ. මේ සමාජගත කිරීම හරි වගකීමෙන් කරන්න ඕන. මොකද හේතුව දැන් ඉස්සරට වඩා වගකීමෙන් කරන්න. ඉස්සර මේක සුළු පිරිසකට කිව්වේ. එතකොට මේක ලිඛිතව තිබුණේ ඉස්සර කියන්නේ අපි ධර්මදේශනාව පන්සලේ කරොත් මේක ඇහුවා ගියා යන්න. කොහොමද ලේඛනගත වෙලා රෙකෝඩ් වෙලා නැහැ. නමුත් දැන් රෙකෝඩ් වෙනවා.
රෙකෝඩ් වෙන නිසා අපි හරි පරිස්සමෙන් කතා කරන්නට ඕන, පරිස්සමෙන් අදහස් ඉදිරිපත්. ඊළඟ අන්තිම තවත් කාරණය තමයි මේ ප්‍රායෝගික පුහුණුව සහ න්‍යායාත්මක පුහුණුව නැතිකම සහ මේ බුදුදහමේ ඉදිරිපත් කරන නිදහස් චින්තනය වැරදි විදිහට යොදා ගැනීම. මේක දැන් ඕන ඕන එක්කෙනාට ඕන ඕන විදිහ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් තත්ත්වයකට පත් වෙලා තියෙන. මේකෙන නියාමනයක් පාලනයක් නැහැ. එක එක කාර්ය. තවත් එකක් තමයි හුඟක් ධර්ම සංනිවේදකයන් ලෝකේ සමාජ නව සමාජ ප්‍රවණතා සමාජ වෙනස් වීම ගැන අවබෝධයක් නැහැ. දැන් ලෝකේ දැන් බුදුදහම අපි ගත්තොත් එහෙම බටහිර ලෝකේට අපි බුදුදහම ඉදිරිපත් කරනකොට ඒ සමාජ තත්ත්වයන් හොඳට අවබෝධයක් තියෙනවා. රවුලාම්දුරෝ බුදුන් අදාළ ධර්මයේ පොත ලිව්වි බටහිරටනේ. ඒතොර ඒ පොත ලියනකොට හාමුදුරුවෝ පෙරවදනේ අපි නිතර කතා කරන විදිහට සඳහන් කරනවානේ මේ මේක කියවන්න ඕන මෙන්න මේ විදිහට කියලා. ඒතොර ඒ බටහිර සමාජය. එතකොට අපිට නූතන ලෝකයේ ප්‍රවණතා ගැන අවබෝධයක් තියෙනවා. නූතන ලෝකයේ ඇති වෙලා තියෙන සමාජ වෙනස්කම්, ආර්ථික වෙනස්කම්, දේශපාලන වෙනස්කම්, එතකොට සංස්කෘතික වෙනස්කම් ගැන සෑහෙන අවබෝධයක් තියෙනවා. ඒ වෙනස්කම් අපි වගේ රටකටත් බලපානවා. මොකද අපි ඇවිල්ලා මේ තනි දූපතක් වුණාට අර ගෝලීයකරණයෙන් බලපෑමෙන් අපිට මිදෙන්න බෑ කවදාකවත්. ඒ නිසා අපි ඒ අදහස් ලෝකගත වෙනවනේ. අපි දැන් මෙතන කතා කරන එක තව මොහොතකින් ලෝකෙට යනවා. එතකොට ඒ අපි මොන භාෂාවෙන් කතා කරත් ඒ දැනුම ලෝකෙට යනවා. එතකොට අපි කරන ප්‍රකාශ සහ අදහස් හරි සංයමයකින් ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒක එකක්. ඊළඟට වෙනත් විෂයන් ගැන තියෙන දැනුම අඩුයි. අපේ උගා ධර්ම සංනිවේදකයන්ට සමාජය ගැන වෙනත් විෂයන් ගැන ඔක්කොම විෂයන් ගැන කතා කරනවානේ. දැන් ඒගොල්ලෝ බුදුදහම ගැන කතා කරන්න ගිහිල්ලා ධර්ම දේශනාවක් කරන්න ගිහිල්ලා තාර්කා විද්‍යාව ගැනත් කතා කරනවා, විද්‍යාව ගැනත් කතා කරනවා, දර්ශනය ගැනත් කතා කරනවා, මනෝ විද්‍යාව ගැනත් කතා කරනවා, දේශපාලනය ගැනත් කතා කරනවා, ආර්ථිකය ගැනත් කතා කරනවා. මේ ඔක්කොම හැමදෙරෙණේ එක පුද්ගලයෙකුට සාමාන්‍ය වශයෙන් විවහාරික දැනුමක් තියෙන්න පුළුවන්. ඇත්තම බුලක්සේ මේ ඔක්කොම දැනගන්න පුළුවන්. ඇත්තටම ඒවා කතා කරන්නේ ඒවා ගැන දැනුමක් නැතුව නේද? ඔව් නැතුව කතා කරන්නේ. එතකොට කියවෙන දේවල් හරි මම දැක්කා එක තැනක්. ඒකේ කියනවා මේ සහකරු සහකාරිය කියන්නේ සහකරු කියන්නේ කරුවක් කියලා. දැන් මේ පද බෙදාගෙන මේ එතකොට මිනිස්සුන්ගේ හිනාවට ලක් වෙන දන්නේ නැති කියන්නේ යමක් එයින් පරිබාහිරව කතා කළත් අඩු ගන්න එක හොයා බලලා නම් කතා කරන්නේ. අනිත් එක සහකරුවාස සහකාරිය කියන්නේ හරි ගෞරවණීය වචනයන්නේ. ඒක පහත් එකක් නෙමෙයි නේද? දැන් ඒක අපි ඇසිස්ටන්ට් කියලා කියවත් එහෙම. ඒක තව එකත් ඒකේ ගෞරවණීය අර්ථයක් තියෙනවා. සහාය වෙමින් කියන්නේ. දැන් ඒකම අපි උපස්ථායකය කියන වචනේ ගත්තා. දැන් අත්ත වශයෙන්ම සිඟාලෝවාද සූත්‍රයට ගියොත් එහෙම සිඟාලෝවාද සූත්‍රයේ ස්වාමියා බිරිඳගේ යුතුකම් සහ ගැන කතා කරනකොට අපිට ඉතා පැහැදිලිව පේන දෙයක් මොකද්ද? එතන තියෙන්නේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ ආදරයේ ගෞරවයේ මූලික එක්කෙනෙක් උසස්ය පහත්ය කියන අදහසක් එන්නේ නැහැ. ඇත්තටම දැන් නූතන ලෝකේ ඒ වගේ දේවල් ප්‍රතික්ෂේප කරනවා. ඉතින් අපි තාමත් අර අචින කල්පික අදහස්වල ඉඳලා පවුල කියන සමාජයේ විග්‍රහ කරන්න ගියොත් එහෙම ඉතාම නරක තත්ත්වයක් හැටියට තමයි ගන්නෙ. ඉතින් ඒක එකක්. ඊළඟ එක තමයි හැම වෙලාවෙම කරන්නේ සමාජ විවේචනය. ධර්මයේ සංනිවේදනය කිරීමට වඩා සමාජයේ පිළිබඳ ඒක හැබැයි ශ්‍රාවකයොත් ඒකට කැමති. හිනස්සවන සමාජය ගැන කතා කරන සමාජ කාලීන බණ කියලා කියන්නේ අර සමාජ සංසිද්ධියේ ගෙනල්ලා දිගහැරලා ඒ වගේ තියෙන කුණු රස විඳීම තමයි හුඟක් අයගේ තියෙන්නේ. එක්ක පුද්ගලයේ ඇඳුම ගැන, එක්ක පුද්ගලයේ ආහාර ගැනීම ගැන, එක්ක පුද්ගලයේ පෞල් ජීවිතය ගත කරන ආකාරය ඔය වගේ දේවල්. පොදුවේ ප්‍රශ්නයක් කතා කරන එක වෙනම දෙයක්. පොදුවේ තියෙන සමාජ ගැටලුවක්. එතකොට නමුත් අර ඒ වගේ සමාජයේ විවේචනය කිරීම. ඊළඟට තවත් කාරණයක් තමයි කාල කළමනාකරණය. මට තේරෙන්නේ පැය ගණන් කොහොමද බණ කියන්නේ කියලා. දැන් අපි ගත්තොත් එහෙම අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව එකෙනගේ මෙමරි එක තියෙන්නේ අවධානය යොමු වෙන්නේ විනාඩි 20කටනේ. විනාඩි 20කට යොමු වෙන්නේ. එතකොට ඒක සංක්ෂිප්තව යම් අදහසක් කියන එක. දැන් බුදුහාමුදුරුවන්ගේ දේශනා ඇතුළත් වෙන සූත්‍ර පිටකේ ගත්තත් මට පේන්නේ උන්වහන්සේ පැයකට වඩා බණ කිව්ව බවක්. බණ කියලා නැහැ කියන එකේ පැහැදිලි. මේ සූත්‍ර ගත්තම වර්තා කරලා තියෙන විදිහට බොහොම කෙටි වේලාවකින් උන්වහන්සේ ධර්ම දේශනාව අවසන් කළා තියෙනවා. එක්ක තව කෙනෙකුට ඒක අවස්ථාව දීලා තියෙනවා කතා කරන්න. ඒක එකක්. ඊළඟ එක තමයි
අර කාල කළමනාකරණය සහ සූදානන් වෙන්න නැති එක. ගක් අය පිටපතක් හදාගෙන කීයුත්තේ සහ නොකීයුත්තේ මොකක්ද කියන එක පිළිබඳව. තවත් එකක් තමයි දෘෂ්ටිවාදවල පැටලීම්. එතකොට මේ තමන්ගේ දෘෂ්ටිවාද හදාගෙන දෘෂ්ටිවාදවලට උචිත විදියට ධර්මය අර්ථ නිරූපණය කරන්න. විවිධ දෘෂ්ටි තියෙනවානේ. ඒ ඒ දෘෂ්ටි සමාජගත කරන්නේ ඒ දෘෂ්ටිවාදවලට ගෙනල්ලද. ඒක තමයි දේශපාලන දෘෂ්ටි. දේශපාලනේ දෘෂ්ටි අරගෙන ඒ දේශපාලන දෘෂ්ටිවලට ගලප ගන්න හදනවා ධර්මයේ පිළිබඳව, ධර්මයේ සාහිත්‍යේන, ධර්ම සාහිත්‍යේන චරිත, පුද්ගල ස්වභාවයන්, පුද්ගල තත්වයන්, ඒ සදාචාර ධර්ම මේ ඔක්කොම අරකට පටලවන්න හදනවා. ඒකට අර ඒකෙන් වෙන්නේ අර ධර්මයේ කිලිටි වෙන එක. තවත් අපි ඉස්සරහට ගියොත් ත්‍රිපිටක ධර්මයේ මූලික කරගෙන මූලික අරමුණ හඳුනා ගන්න නැතුව, කියන්නේ අපි ත්‍රිපිටකයේ තියෙන මූලික සැලැස්මක් තියෙනනේ ඒක හරියට හඳුනා ගන්න නැතුව තමන්ට ඕන විදිහට ඒවා විවරණය කරන්න යනවා. ඒ විතරක් නෙමෙයි, කරන තවත් වැරද්දක් තියෙනවා. මේ සියල්ලම ත්‍රිපිටකය තුල තියෙනවා කියලා අර්ථකථනය කරනවා. දැන් වෛද්‍ය විද්‍යාව ගැන කතා කරන්න කියලා කියන බුදුහාමුදුරුවෝ මේ ඔක්කොම කියලා තියෙනවා. මනෝවිද්‍යාව ගැන කතා කරන්න කියලා කියන නෑ, මේ බුදුහාමුදුරුවෝ ඔක්කොම කියලා තියෙනවා කියලා. එතකොට සමාජ විද්‍යාව ගැන කතා කරන්න කියලා කියන මේ ඔක්කොම බුදුහාමුදුරුවෝ කියලා. ආර්ථිකය ගැන කතා කරන්න කියලා ඇත්ත වශයෙන්ම අපි අවංකවම සුද්ධ ත්‍රිපිටකයේ ඉතාම විවේක බුද්ධියෙන් කාලය අරගෙන කියවුවොත් අපිට පේනවා උන්වහන්සේගේ අරමුණ උනේ ඒක නෙවෙයි. උන්වහන්සේගේ අරමුණ උනේ මොකද්ද? දුක සහ දුකෙන් මිදීම පිළිබඳ ගැටලුවට කේන්ද්‍රීය පිළිතුරක් ලබා දෙනවා. ඒ අතර අතිරේක වශයෙන් විවිධ අවස්ථාවලදී පුද්ගලයන්ට ඔය සමහර බාහිර කාරණා සාකච්ඡා කරලා තියෙනවා. කාර්තිකය ගැන කතා කරලා තියෙනවා, දේශපාලනය ගැන කතා කරලා තියෙනවා. නමුත් උන්වහන්සේගේ අරමුණ උනේ දේශපාලනය, ආර්ථිකය ගැන කතා කිරීම නෙවෙයි. ඊට වඩා ප්‍රබල ගැටලුවක් තිබුණා. මොකද්ද? චතුරාර්ය සත්‍ය සම්පින්දණය කරගත්ත, පටිසමුප්පාදයේ ත්‍රිලක්ෂණේ මූලික කරගත්ත මේ දුක පිළිබඳව ගැටලුව. දුක සහ දුකෙන් නිදහස් වීම, ඒක තමයි කේන්ද්‍රීය අරමුණ. ඒ දුක සහ දුකෙන් නිදහස් වීමේ ගැටලුවට උත්තර හොයනකොට ඒකට අවශ්‍ය කරන සීලය යටතේ සදාචාර පදනමක් ඉදිරිපත් කරා, සමාධිය යටතේ මානසික පදනමක් ඉදිරිපත් කරා, ප්‍රඥාව යටතේ තව පදනමක් ඉදිරිපත් කරා. මේ පදනම් තුනකින් ගොඩනැගුවේ මේ කියන මේ විමුක්ති දර්ශනයට යන විදිය, විමුක්තිය සාක්ෂාත් කරගන්න. ඒතර ඒකේ පදනම සදාචාරය. ඉතින් ඒ වෙනස අපි ඉස්සෙල්ලා තේරුම් ගන්නට ඕන. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ නිසා අපි ධර්ම සංනිවේදනය පිළිබඳව වර්තමානයේ ගත්තම මේ වර්තමාන ධර්ම සංනිවේදකයන්ට නිවැරදි ධර්ම සංනිවේදනයකට යනවා නම් පළමුව ත්‍රිපිටකයේ තියෙන ධර්ම සංනිවේදන ක්‍රම, අටුවාවේ තියෙන ධර්ම සංනිවේදන ක්‍රම පිළිබඳ හොඳ අවබෝධයක්, ශික්ෂණයක් ලබාගෙන හොඳ ප්‍රවීණ ධර්මදේශකයල පැරණි ප්‍රවීණ ධර්මදේශකයන්ගේ ධර්මදේශනා ශ්‍රවණය කරලා යම් පුහුණුවක් ලබා ගැනීම වැදගත් වෙනවා. ඒක මේ වර්තමානයේ ඇති වෙලා තියෙන අරමුණ. එහෙම නැතුව තමන්ගේ හිතළු ප්‍රකාශ කරන්න යෑම. අනිත් පැත්තේ මාධ්‍යයට වගකීමක් තියෙනවා. මාධ්‍ය මේ ධර්මය තමන්ගේ ලාභ උපයන මාර්ගයක් බවට පත් කරගෙන ජනප්‍රියවාදී පුද්ගලයන්ට ඉදහසර සලසා දීමේදී අදහස් ප්‍රකාශ කරන්න ඉතාම සැලකිලිමත් වෙන. මොකද මේගොල්ලොත් මේ චින්තනයට හානි කරනවා. මොකද හේතුව මේ වැඩසටහන් වල තියෙන ගුණාත්මක භාවය සහ අර්ථය ගිලිහිලා ගිහිල්ලා අර මතුපිට අර්ථයට සීමා වෙන්න ගියාම මේකෙන් ධර්මයට බරපතල හානියක් සිද්ධ වෙනවා. ඊළඟට සමාජ සාමය බිඳ වැටෙනවා. ආගම් අතර ගැටුම් ඇති වෙනවා, ජාතීන් අතර ගැටුම් ඇති වෙනවා. මොකද අපි ජීවත් වෙන්නේ බහු සංස්කෘතික බහු වර්ගික රටක. එතකොට අපි සමාජය තුළ අරබුද ඇති කරන මට්ටමට කතා කරන්න යන්න හොඳ නෑ. එතකොට ඒ වගේ සමාජ සාමයේ බිඳ වැටෙන විදිහට කටි. ඉතින් රාහුල හාමුදුරුවෝ මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබ වහන්සේ අහපු ප්‍රශ්නෙට, රාහුල හාමුදුරුවෝ මේ ධර්ම සංනිවේදනයේදී මතු කරන කාරණේ ගත්තොත් එහෙම ඒකෙදි අර ලාභ උපයන මාර්ගයෙන් ඔබට ගිහිල්ලා සමාජය යහපත් කිරීමේ අරමුණින්, සමාජයට මඟ පෙන්වීමේ අරමුණින් ධර්ම සංනිවේදනය කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ. ඉතින් දැන් තවත් දෙයක් එකතු කරන්න කැමති. දැන් මේ සමාජ මාධ්‍යවල පළවෙන ධර්මදේශනා ගත්තම මේ වගේ අර ඉංග්‍රීසි මාධ්‍යයෙන් යන ධර්මදේශනායි සිංහල මාධ්‍යය යන ඒවා අතර වෙනසක් තියෙනවා හැමදෙරේ.
වහන්සේ එකඟ වෙනවා ඇති. දැන් යුරෝපීය භික්ෂුන් ඉදිරිපත් කරන ධර්ම දේශනා යුරෝපීය උගතුන් ඉදිරි ඒවා හුඟක් සාරවත් හුඟක් අර්ථවත්. ඒකල ධර්මයට හානි කරන්නේ නැහැ. ඒකට හේතුව ඒ අය මේ ධර්මයේ ශාස්ත්‍රීයව අධ්‍යයනය කරලා අත්දැකීමක් බවට පත් කරගෙන තමයි ඉදිරිපත් කරන්නේ. නමුත් අපේ හුඟක් සිංහල භාෂාවෙන් තියෙන ඒවා එහෙම නෙවෙයි. දැන් ඒක මම හොඳට අත්දැකලා තිනවා ඒ යුරෝපීය උගත් යුරෝපීය භික්ෂුන් සහ ගිහියන් බෞද්ධ ගිහියන් සහ බෞද්ධ භික්ෂුන් ඉදිරිපත් කරන ධර්ම ඒවා හුඟක් අර්ථවත් ස්වරූපයක් පෙන්නුම් කරන. ඒ වගේ වැල් වටාරම් නැහැ අර්ථවත් කෙටිපණිවිඩයක් ඉතාම සාර්ථකව ඉදිරිපත් කරන. ඉතින් ඒක එකක් අත්දැකීමක් බවට පත් කරගන්න විදිය. ඉතින් අවසාන වශයෙන් රාවල හාමුදුරුවෝ මතු කරන ආකාරයට වර්තමාන ධර්ම සංනිවේදනය මේ විදිහට අර්බුදකාරී විදිහට තියෙන එක එක්තරා විදිහක තුනුරුවන්ට කරන අගෞරවයක් හැටියට. කියන්නේ මේක ලාභ උපයන මාර්ගයක්, පුද්ගල ප්‍රතිරූප ගොඩනගා ගන්න මාර්ගයක්, දෘෂ්ටිවාද පතුරවන මාර්ගයක්, ඒ වගේම විවිධ පටු පරමාර්ථවලට ඉඩ දෙන අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා. මාධ්‍ය තුල මේක ලාභ උපයන මාර්ගය බවට පත් වෙලා තියෙන. ඒගොල්ලන්ට ඕන කරන්නේ වැඩි වැඩියෙන් පිරිස වර්ධනය කරන කුමක් හෝ වැඩසටහනක් කරලා වැඩි ප්‍රේක්ෂක පිරිසක් දිනා ගැනීම. ගුණාත්මක බවට වඩා ඒගොල්ලෝ බලන්නේ අර ප්‍රාමාණික. මේ නිසා වර්තමානයේ අපි කොතරම් ධර්ම සංනිවේදනය බහුල වුණත් කැපැත්තකින් සමාජ සදාචාරය පිරිලා. ගිහි පැවිදි දෙගොල්ලන්ගේ මේ සමාජ සදාචාරය පිරිහිලානේ තියෙන්නේ. නේද? දැන් ඇයි ඇයි එහෙමනම් එකම ධර්ම සංනිවේදනයේ කාර්යයේ නියුක්ත භික්ෂූන්ලා භික්ෂූන් දෙනමක් ගත්තත් එහෙම එක එක්කෙනාට දරුණු විදිහට වදන් වලින් වචන වලින් පහර දෙන්නේ. වචන නැමැති ආවෙන මතු කරන ප්‍රශ්නේ තමයි. එතකොට දේශනාවයි භාවිතය අතර තියෙන පරස්පරය මතු වෙනවා නේද? ඒ කියන්නේ එහෙම මේ යම් යම් පුද්ගලයන් ඉලක්ක කරපු විවේචනයක් හෝ තර එතකොට පෙන්වනවා තරගයක්. එතකොට අර ධර්මයේ පණිවිඩයයි මේ භාවිතය අතර බරපතල. ඉතින් මම හිතන්නේ මේ සාකච්ඡාව තුළ සහ රාහුල් හරෝ මේ ලිපිය තුළ මතු කරනවා ඉතාම බරපතල ප්‍රශ්නයක්. එතකොට මෙච්චර ධර්ම දේශනා සිදු වුණත් කෝ මිනිස්සුන්ගේ වෙනස කියන ප්‍රශ්නය මතු කරනවා මීට අවුරුදු 80 ගණනට එහා පැත්තේ. මේ සාකච්ඡා කරන මොහොතේ ඒ ප්‍රශ්නේ ඊටත් වඩා සංකීර්ණ වෙලා තියෙනවා. ඒ ප්‍රතිඵලය ඒකමයි. එතකොට දැන් නිකන් හිතුවොත් කිසියම් ආයතනයක් අපි කියමු කර්මාන්ත ශාලාවක් කියලා. කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරලා එළියට දාන එකෙන් වැඩක් නැත්නම් කර්මාන්ත ශාලාව ඇතුලේ සාකච්ඡාවක් ඇතිරන්නේ මේක දැන් කවුදට හදලා වැඩන්නේ නැහැ. මොකද මේකේ ඵලයක් නැහැ. එහෙනම් ඵලයක් එන විදිහට කරන්නේ කොහොමද? එතන මේක ඉතාම හොඳ මේක විසින් මේ ලිපිය ඇතුලේ රාහුල් හාමුදුරුවෝ මතු කරන ප්‍රශ්නයක්. මෙච්චර ධර්ම දේශනා කරනවා කො මිනිසුන්ගේ වෙනස අපි අවුරුදු 80 ගණනකට 90කට විතර කිට්ටු වෙලා ආයි මතු කරන ඒ ප්‍රශ්නෙම ඊටත් වඩා ධර්ම දේශනා තියෙනවා කො සමාජයේ වෙනස. ඉතින් හාරු ඉතාම හොඳින් බහිතර පෙන්වා දුන්න පිළිවෙලට ඒකේ තියෙන ප්‍රශ්නය ඊළඟට අපි මේ මතු කරන ප්‍රශ්නයට පවා ඒ කියන්නේ ඒකට පිළිතුරු දෙසට යන්න අවශ්‍ය කිසියම් මඟක්. තව දෙයක් කියන්නට ඕන. දැන් ඔය මම කලින් මතක් කරා ඔය ලිඛිත මාධ්‍ය දිනුනාට පස්සේ අපේ සම්භාව්‍ය සාහිත්‍ය තියෙනවනේ. ඒ සම්භාව්‍ය සාහිත්‍ය ඇත්තටම එක්තරා විදිහක ධර්ම සංනිවේදන මාධ්‍යයක්. දැන් ඒක ඇත්තටම නූතන ධර්ම සංනිවේදකයන් විසින් ඔය සම්භාව්‍ය සාහිත්‍ය හැදෑරිය යුතුයි. මොකද ඒ සම්භාව්‍ය සාහිත්‍යයේ මූලික අරමුණ උනේ පුද්ගල සදාචාරය හා සමාජ සදාචාරය ගොඩනැගීම. ඒතර ඒ අරමුණින්ම තමයි ඒ සාහිත්‍ය ගොඩනගලා තියෙන්නේ. ඉතින් ඒක අපිට හොඳ ආදර්ශයක් කරගන්න පුළුවන්. ඒක හොඳ ආදර්ශයක් කරගන්න පුළුවන් මේ ධර්ම සංනිවේදනයේ අරමුණ මොකක්ද කියන එක. ඉතින් ඇත්ත වශයෙන්ම ඒ ග්‍රන්ථ වලින් ලංකාවේ සංස්කෘතිය පෝෂණය වෙන්න විශාල දායකත්වයක් ලැබුණානේ. සාමාන්‍ය ග්‍රාමීය සමාජයේ සිට සාමාන්‍ය ජනයා තුළ සදාචාරයේ වර්ධනය වෙන්න ඒ සාහිත්‍ය හුඟක් ලොකු දායකත්වයක් සැප වෙනවා. ඒක පැත්තකින් කලාව පෝෂණය වුණා බෞද්ධ කලාව. ඒට අමතරව භාෂාව සාහිත්‍ය පෝෂණය වුණා. නමුත් ඊට අමතරව සමාජ සදාචාරයත් සෑහෙන පමණ ගොඩ නැගුණා. ඇරණි මිනිසුන්ගේ ආකල්ප වලට මේක බලපෑවා. ඉතින් එතකොට ඒකමත් අපි තේරුම් ගන්න ඕන කාරණේ.
හොඳයි හාමුදුරුවනේ, හිතනවා හිතවතුනි අද බොහෝ දින සාකච්ඡාව මහාචාර්ය වල්පුල රාහුල හාමුදුරුවන් විසින් මෙයින් වසර 90කට වගේ පෙර ලියන ලද සත්‍යෝදය කෘතියේ 4 වැනි ලිපිය එහි මේ 29 වැනි පිටුවේ ඉඳලා ඉදිරියට ත්‍රිවිධ රත්නයට කරන අපහාස කියන මාතෘකාව යටතේ එන සාකච්ඡාව 3 වැනි ලිපිය. මහිතනවා මේක ඇතුළේ තාපහු සැරයක් කිසියම් විදිහකට ප්‍රශ්න කරමින් යමදේශ බැලීම, ඒ වගේම මේ භික්ෂු සංඝය තුළ අපගේ කාර්යය මොකක්ද, ඒක කරන විදිය සකසා ගැනීම, ඊළඟට දැනට කරන ක්‍රමය තුළ ඇති ඵලයක් තියෙනවද, ඵලයක් ඇති වෙන්නේ නැත්නම් වෙනස් වෙන්න ඕන නේද කියන වගේ ප්‍රශ්න ගණනාවක් මතු වුණා. එතකොට එහෙම ගත්තාම මෙන්න මේකයි උත්තරය කියන එක නෙවෙයි, ප්‍රශ්නය මතු වෙනවා. එතකොට උත්තරේ සොයා යාම, ඒ වගේම ප්‍රායෝගික විදිහට ක්‍රමසකසා ගැනීම, ආදර්ශයේ බවට පත්වීම, මේ වගේ වෙනස් වෙන්න අවශ්‍ය කරන මතු කරගත යුතු ප්‍රශ්න ටික ආචාර්ය උදුහවරානන්ද හරු මතු කළා. හිතවතුනි අපි අද දවසේ සාකච්ඡාව මේ නිමාවටපත් වෙනවා. අද වෙසක් පොහෝ දිනයි, ඔබ මේ වැඩසටහන නරඹන්නේ. ඉතින් මා හිතනවා බුද්ධත්වය කියලා කියන එක මහා එක තමයි අපි මේ කතා කරන චින්තනයේ මේ ප්‍රධාන දේ. ඉතින් ඒක සිහි කරන දවසේ මේ මතු කරපු ප්‍රශ්න ඔබට හිතන්න යමක් වගේම වෙනස් වෙන්න වඩා ප්‍රතිඵලදායක මාවතක් වැඩපිළිවෙලක් මැදිහත් වීමක් කරන්න යම් මඟ පෙන්වීමක් උදව්වක් වෙයි කියන බලාපොරොත්තුවෙන් අද දවසේ සාකච්ඡාව අපි මේ නිමාවටපත් කරනවා. මහාචාර්ය උඩුහවරානන්ද හාමුදුරන් වහන්සේට ඔබ හැම දෙනාම වෙනුවෙන් කෘතඥ වෙනවා. උන්වහන්සේ මේ වෙනුවෙන් දුර බැහැර ඉඳලා ඇවිල්ලා මේ පටිගත කිරීමට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම මේ වැඩසටහන පටිගත කිරීම සහ සංස්කරණයේ චාමික ලක්ෂාන් රාජපක්ෂ ඇතුළු ඒ සහාය වන හැම දෙනාටම ස්තුතිවන්ත වෙමි. අද දවසේ සාකච්ඡාව මේ නිමාවටපත් කරනවා. ඔබ හැම දෙනාට ඉතාම ප්‍රසන්න කාලයක් ප්‍රාර්ථනා කරනවා.